වෙන්න කොස්තම් බල තිනවා වෙනවනේ. ඒ යහ පැත්තින්නේ මොකද උගේ දෙයි කියලා සත් වෙවිලා ඉන්නේ. ඔක තමයි ගොවි පොලක තියෙන වටිනාකම. මම කොච්චි සම්බල මේ තියෙන්නේ දරලි මේ දවල් ලිව්වේ. මේක තමයි ගැමි ජීවිතේ. මේක අපේ අවුරුදු මං හිතන්නේ 100 ගානක ඉස්සෙල්ලා මෙහෙම තියෙන්න ඇති රටේ. අපිට අවශ්‍ය ආහාර ඔක්කොම අපේ 90%ක් ගොවිපලෙන් ලබා ගන්නවා. ඒ තුටික පිටින් ගන්නවා තියෙන ඒවා විකුණලා. ඒ කියන්නේ අපේ අස්වැන්න විකුණලා ගන්න සල්ලි වලින් අපි අපිට අවශ්‍ය ලුණු ටික අරවා මේවා ටික අපි ගන්නවා. බලන්න කොච්චර මේ සත්තු ඉන්නවද කියලා. මේ සත්තුන්ගේ පොහොර ටික මේ මහ පොළොවට ලැබෙන්නේ. මේ සත්තුන්ගේ පොහොර ටික